සුබ දවසක් ගෝසෑමට. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස් සහ අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානයේ COMP E 1014 යන පරිගණක සාක්ෂරතා පාඨමාලාවේ පරිගණක ජාල අන්තර්ජාල හා විද්‍යුත් තැපෑල කියන කොටසේ අන්තර්ජාලය විද්‍යුත් තැපෑල හා අන්තජාලය ඉන්ට්‍රානෙට් කියන කොටස් තුනේ ප්‍රායෝගික දැනුම ඔබ සැමට ලබා දීමට. දැන්ටමත් ඔබ දන්නවා ඇති ඉන්ටර්නෙට් එකම නැත්තම් අන්තර්ජාලය. මම මේ වීඩියෝ එක රෙකෝඩින් කරන්න පාවිච්චි කරන්නේ මේ OBS ස්ටුඩියෝ කියන ෆ්‍රී සොෆ්ට්වෙයාර් එක. මේක ෆ්‍රී, ඕනම කෙනෙක්ට ඔයාලට ගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගෙන භාගත කරගෙන යූස් කරන්න පුළුවන්. කැම්ටේෂියා වගේ සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. එහෙම නැත්තම් ප්‍රයිවේට් ඒවා ගන්න ඕනේ නැහැ. මේක ෆ්‍රී යූස් කරන්න පුළුවන්, ලේසියෙන්ම ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක. මැක් වලට, ලිනක්ස් වලට, විඩෝස් වලට, ඕනම OS එකට දාගන්නත් පුළුවන් ලේසියෙන්. තොට මේ ඉන්ටනෙට් කියන්නේ නෙට්වර්ක් ඔෆ් නෙට්වර්ක්ස්, තියෙන ලෝකෙ තියෙන ලොකුම නෙට්වර්ක් එක. ති ඒකට යන්න, ඒකට ගිහිල්ල බලන්න, ඒක තියෙන දේවල් හොයන් බලන්න අපිට යම් කිසි සොෆ්ට්වෙයාර් එකක් ඕන කරන. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එකට කියනවා අපි ඉන්ටර්නෙට් බ්‍රවුසරයක් කියලා. මොකද ඉන්ටර්නෙට් බ්‍රවුසරයක් නැත්නම් අපිට මේ ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් වලට යන්න අමාරු. ඉතින් මේ ඉන්ටර්නෙට් බ්‍රවුසරයක්, එහෙම නැත්නම් ඒ ඉන්ටර්නෙට් සොෆ්ට්වෙයාර් එක ඕන වෙනවා. මේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් හිස්ටරි එක ගත්තොත් මෙන්න මේ විදියට තමයි පැවතෙන්නේ. ඉන්ටර්නෙට් හොයාගත්තේ 1965 වර්ෂයේ වගේ, 1968 ගණන් වල දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ. ඔයාලා දන්නවනේ. එතකොට මේ ඉස්සරලම තිබ්බේ මේ ලයිනක්ස් කියන LYNX කියන ටෙක්ස් බේස් බ්‍රවුසරය. ටෙක්ස් බේස් බ්‍රවුසරය කියන්නේ මේ ටෙක්ස් විතරයි, මේ වගේ අපිට ටෙක්ස් විතරයි ටයිප් කරන්න පුළුවන්. ඔයාලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගියාම කළු ස්ක්‍රීන් එක එනවා වගේ, මේ වගේ ටෙක්ස් විතරයි ටයිප් කරන්න පුළුවන්. එතකොට ටෙක්ස් විදියට තමයි අපිට ඩිස්ප්ලේ වෙන්නේ ඒ තියෙන තොරතුරු. ඉතින් මේක ඇත්තටම ටිකක් අමාරු නේද? මේක දැනගන්න ඕන, කමාන්ඩ්ස් දැනගන්න ඕන, MS DOS වගේ තමයි. ඉතින් 1992 පස්සේ 92 තමයි World Wide Web කියන දැන්ට ලෝකේ භාවිතා කරන වැඩිම ඉන්ටර්නෙට්වල් භාවිතා වෙන්න වැඩිම සර්විස් එක තමයි WWW කියන්නේ, World Wide Web එක. පටන් ගත්තෙන් පස්සේ තමයි මේ වෙබ් බේස්, ග්‍රැෆිකල් බේස්, GUI බේස්, ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් තියෙන බ්‍රවුසර්ස් ආර. ඉස්සල්ලාම තිබ්බේ මොසයික් කියන බ්‍රවුසර් එක, මොසිලා කම්පැනි මොසයික් කියන. ඊට පස්සේ නෙට්ස්කේප් නැවිගේට කියන එක. ඔයාලා සමාජීය ප්‍රතිලන් නැතුව ඇති, උනර ඔයාලා අම්මල තාත්තලගෙන් අහලා බලන්න මේ නෙට්ස්කේප් මොසයික් කියන බ්‍රවුසර්ස් තිබ්බා. ඊට පස්සේ තමයි මයික්‍රොසොෆ්ට් එකේ බිල් ගේට් මොකද කරන්නේ, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් කියන බ්‍රවුසරය එයා හොයාගන්න අර බ්‍රවුසර්ස් වල බලලා ඒ වගේ ඒ සොෆ්ට්වෙයාර් එක හදලා. ඊට පස්සේ තමයි ඔපෙරා කියන බ්‍රවුසර් එක ආවේ. ඊට පස්සේ නෙට්ස්කේප් ක්‍රියා වැඩි වුණ වෙලාව ඔය වගේ සෆාරි එනවා. මොකද දැන් තියෙන මැක් කම්පියුටර්ස් හැම එකෙම සෆාරි තියෙන්නේ. ඊට පස්සේ මේ මොසයික් කියන එකත් ටිකක් වැඩි දියුණු වෙලා මොසිලා ෆයර්ෆොක්ස් කියන පවර්ෆුල් බ්‍රවුසර් එක එනවා. ඊට පස්සේ තමයි Googleල මොකද කරන්නේ, Google Chrome එක ඉන්ට්‍රොඩියුස් කරනවා, Google Chrome බ්‍රවුසර් එක. ඒ 2008. ඊට පස්සේ 2015 මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පොඩ්ඩක් වැඩි දියුණු කරලා මයික්‍රොසොෆ්ට් ආයතනයේම මයික්‍රොසොෆ්ට් එජ් කියන බ්‍රවුසර් එක එළියට දානවා. දැන් අලුත් බ්‍රවුසරයක් තියෙනවා, ෆුඩ් ඩ්‍රයිව් බ්‍රවුසරය කියලා, වර්ල්ඩ් ෆස්ට් සෝෂල් බ්‍රවුසර් එක.
දැන් ලෝකෙ වැඩියම යස් කරන්න Google Chrome එකයි Mozilla Firefox සහ මේ Safari කියන බ්‍රවසස් තුන තමයි ලෝක වැඩිහරියක් යස් කරන්න. Microsoft ඒව ඊට පස්සේ තමයි යස් කරන්න. ඉතින් මේ මේක තමයි බ්‍රවසර් හිස්ටරි එක. ඉතින් බ්‍රවසර් එකක් අපිට ඕන වෙනවා අපිට ඉන්ටර්නෙට් එකේ එහෙට මෙහෙට යන්න මොන හරි දෙයක් හොයාගන්න බ්‍රවසර් එක ඕන වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මොකද්ද මේ සර්ච් එන්ජින් එක. අපිට සර්ච් එන්ජින් එකක් ඕන වෙනවා බ්‍රවසර් එකක් තිබ්බට වැඩක් නැහැ. අපි තියෙන තැන් දන්නේ නැහැ. තියෙන තැන් දන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ඒ තැනකට කියන URL එක. එහෙම නැත්නම් URL එක කියන්නේ uniform resource locator එක. uniform resource locator එක. ඉතින් ඒ වගේ තියෙනවා නම් ඒ කියන්නේ එහෙම නැත්නම් කියනවා අපි ඒකට කියන web address එක. එහෙම නැත්නම් IP එකක් කියන්නත් පුළුවන් සමහර විට. ඒකත් දැනගන්න ඕන අපි ඒකට යන්න. හැබැයි ඉතින් ඒකට එහෙම ඕනේ නැහැ අපිට මේ search engine කියන එකක් ඕන තියනවා. මේ සර්ච් එන්ජින් එක කියන්නේ මොකක්ද එතකොට? සර්ච් එන්ජින් එක කියන්නේ ඒ තියෙන software එකක් නේද? සර්ච් එන්ජින් එක කියලා කියන්නේ software එක. software system එක. ඒකෙන් ඕනම දෙයක් හොයලා දෙනවා. අපිට අවශ්‍ය කරන ඕනම දෙයක් ඉක්මනටම හොයලා දෙනවා. ඉතින් සර්ච් එන්ජින් එකක් තිබ්බම ඇති අපිට ඉන්ටර්නෙට් එකට වැඩ කරනවා. सर्च इंजिन तर विधिया ब्रउसर हिस्ट्री वगेम मे हिस्ट्री तीन इसर दी याहू की इसर असूपह अनुगणल दिबे याहू की अर्थम तीबे अनुगणल बस आस्ल सर्च इंजिन बस गूगल अनुगणल बस बींगेन बींग माइक्रोसॉफ्ट लगे तीन සර්ච් එන්ජින් එක ඒ වගේම ඩක් ඩක් ගෝ කියන සර්ච් එන්ජින් එකක් තියෙනවා. ඉතින් ලෝකෙ වැඩියෙන් වැඩියම භාවිතා වෙන්නේ මේ Google කියන එක තමයි. ඒ වගේම Bing එකක් use වෙනවා. ඒ වගේම තව browser එකක් තියෙනවා Baidu කියලා. Baidu කියන්නේ Chinese browser එක. මොකද චීනේ අය internet Facebook එතකොට ඒ Google ඒ වගේ USA යස් කරන්නේ. එතකොට එයාලා යස් කරන්නේ මේ වගේ Baidu. Baidu කියන්නේ බ්‍රවුසර් එක. Sorry මම search engine. එතකොට අපිට search engine එකකින් පුළුවන් ඕනම දේ ලේසියෙන්ම හොයාගන්න. එතකොට අපි ගොඩක් වෙලාවට යස් කරන්නේ පුරන්නේ ඕනම කෙනෙක් යස් කරන්නේ Google කියන එක තමයි නේ. ඒක බලමු මොකද්ද මේ Google කියන about.google 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 අපිට Chrome browser එකට එහෙම නැත්නම් Firefox browser එකට ගිහලා about.google කියන URL එක टाइप करपुआ में गूगल वाला तीन अबाउट डॉट गूगल गूगल वाला तीन विस्तर है मुंगाद गूगल किया न गूगल ला मुनाद आप इतने देन किया न देवा आप इतने लेसी में देनो तो वो अबाउट ये मतलब आप इतने प्रोडक्ट्स मुनाद गूगल ला आप इतने फ्री देन प्रोडक्ट्स दिखा ලේසියෙන් අපිට බලා ගන්න පුළුවන් Google ළඟ තියෙන products එක. මේ තියෙන Google ළඟ තියෙන products එක A to Z තියෙන. Android Auto, Android OS එක, Android කියන්නේ OS එකත් Google ළඟද. Calendar එක, Chrome කියන browser එක, Chromebook එක. එතකොට Google Drive එක, Gmail, email system එක. මෙතන Google Authenticator එක, Safe Box එක, Google Assistant, Apple වල ඉන්න Siri වගේ, Google Classroom, Google Fi, Google Fit, එතකොට
Google input tools ඕන language එකක් දාගන්න ලේසියෙන් Google fonts ඕන font එකක් අපි ඉක්මනට ගන්න Google Play මේ apps ටික දාගන්න පුළුවන් අපිට ඒ වගේම Google Maps Google Keep Google Keep කියන ඕන notes එකක් දාගෙන තියාගන්න පුළුවන් ඔයගෙම Google search එක search engine එක ඒ වගේම Excel PowerPoint ඒ වගේ snapshot ඕන ෆොටෝ එකක් ලස්සනට හදාගන්න එහෙම නැත්නම් translate කරගන්න ඕන එක අපිට අන්තිමටම YouTube YouTube කියන්නේ Google ලගේම තියෙන Google ලගේ acquire කරපු company එක ඒක මේක අපිට හැම දෙයක්ම දැන් කරන්න බෑ උනට ඔයාලට මේක ඕන ද freely यूज करना पुलो तो मामा आधे में तेरे दिकराने Google Gmail लगे ईमेल सिस्टम में गया ना वाले की ये देना तो कोटा ये वाके वाला फास्ट ट्राई कर ला बानु Google Contacts तो र Contacts का तो वाके दिन Contacts ठीक है कॉम में विद्या टे फोन ने के तीन ठीक है मैं Google लेकर दागा ना पुलो तो र फोन ने के नाती हुना फोन ने का अपग्रेड दूना Android दिन ला ඇපල් ගියත් වාට මේ කන්ටැක්ට්ස් එක ඔටෝ තියෙනවා සිංක් වෙන ඔටෝ උට ෆෝන් එකේ තියෙන එක මේකට එනවා මේකේ මොන හරි කන්ටැක්ට් එකක් හැදුවොත් ෆෝන් එකට යන ඉතින් ලේසියි නේ ඒ වගේම Google Keep මේ තියෙන්නේ ඔය වගේ වාගේ notes තියාගන්න පුළුවන් උට ෆෝන් නැති වුණත් මෙතන අපේ notes ටික තියෙනවා ඔය Google ලගේ Google Maps ඕන තැනකට යන්න පුළුවන් ලේසියෙන් ට්‍රැෆික් එක ඔන්ලයින් බලා ගන්න පුළුවන් ඒ වගේම Google 360 map එකක් තියෙන. ඒ වගේම Google Street එකේ අපිට පුළුවන් මේ වගේ මේ පොඩි ළමෙක් ඉන්න ඒ ළමයා ඇදලා දාපම ඔය street view එක බලා ගන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට virtually වාට 360 view එක පාට ඕනම් තැනක ලෝකේ ඕනම් තැනකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේ වෙල Google එකේ තියෙන services. හරි එතකොට මේ තියෙන අපේ search engine එක. ඊට පස්සේ අපි Google එකට ගිහිල්ලා අපිට පුළුවන් ඕනම දෙයක් හොයා ගන්න පුළුවන් Google search engine එකට ආපුවා මේ වගේ text box එකක් එනවා මේකේ අපිට ඕනම දෙයක් search කරලා බලන්න පුළුවන් ශ්‍රී ලංකා ඕන ශ්‍රී ලංකා type කරපුවම ශ්‍රී ලංකා කියලා එනවා එතකොට මේ ශ්‍රී ලංකා කියලා ආවම මේ වගේ search results එක එනවා අපිට सर्च रिसाल से गेदी मुलिम में इन्ने विकी का तीन ना ये विकी का तमें इन्ने मूल प्रतिपाले विधि तो आप मेक स्क्रॉल करके ना जाटे आना भूलवा ये पेजस् तीनों इसराट पसट आसट अभी नुड़ मित्र तीनों मिलियन हसी असूना मेक विशाच तीनों मे की वर्डे मित्र मे की वर्ड्स देखती श्री लंका श्री की एक वर्डे लंका स्पेस तीर तिब्बत आने की वर्ड मित्र दी श्री संबंध तीन लंका संबंध तीन श्री लंका संबंध तीन मित्र अभी स्पेस तीन අපිට පුළුවන් මේක double quote ඇතුලේ type කරුවොත් එතකොට වෙන්නේ ශ්‍රී ලංකා කියන එක එක word එකක් විදිහට ගන්න. එතකොට ශ්‍රී ලංකා සම්බන්ධ දේවල් filter කරලා දෙනවා. ඒත් එක්ක මෙතන තියෙන අපිට tools කියන එකක් තියෙනවා. තේනවා ඇති. All maps, images, videos, news, more කියන එකේ අහපති තියෙන ටූල්ස් කියලා
ඒ ටූල්ස් කියන එක එනි ටයිම් ටයිම් එක අනුවත් අපිට මේක ෆිල්ට කරන්න පුළුවන් මේ සර්ච් රිසල්ට්ස් එක. තොර ඒ කියන්නේ අපිට පහුගිය පැයේදි වෙච්ච ඒවා ඕන්න ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු ඕන්න අපිට ඉක්මනටම මේ ටූල්ස් වලට ඇවිල්ලා පාස් හව කියන එක දාපුවම මේ පහුගිය පැයේ සිදුවිච්ච දේවල් තමයි එන්නේ. ඒ වගේම පාස් 24 අවර්ස් කිව්වහම පහුගිය දවස ඇතුළතනේ පැය 24ක් ඇතුළත තොරතුරු ලබා දෙන. ඒ වගේම පාස් වීක් පහුගිය දවස් 7 එහෙම නැත්නම් පහුගිය දවස් 30 එහෙම නැත්නම් ගිය අවුරුද්දේ ඒ විස්තර ටික අපිට මෙතන ෆිල්ටර් එකක් විදියට දෙනවා. එනි ටයිම් දැමෝ ඔක්කොම දේව දෙනවා. ඒ විදියට තමයි ඕල් රිසල්ට්ස් තියෙනවා. තව අපිට ඕල් ඕන නම් ඕල් දෙන්නත් පුළුවන්. ඔබ ටීම් දාන්න දාලා අපිට ඒක සෝට් අවුට් කරගන්න පුළුවන්. ඒතර මේ වගේ සර්ච් රිසල්ට්ස් එකක් ආවහම ඔයාලට පේනවා ඇති මුලින්ම එනවා URL එක. මේ මුලින්ම උඩම තියෙන්නේ URL එක. ඒ කියන්නේ යුනිෆෝම් රිසෝස් ලොකේටඩ්. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකා විකිපීඩියා කියලා. මේක තමයි ටයිටල් එක. ඒ වෙබ් පේජ් එකේ ටයිටල් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ඒකට ටයිටල් එකට යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. කළු පාටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක. තොර අපි ඉස්සෙල්ලම බලන්න ඕන මේ ටයිටල් එකවත් ඩිස්ක්‍රිප්ෂන් එකවත් නෙමෙයි, මේ URL එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද මේ URL එක අපිට හිතුව යුතු විදිහට මේක වෙනස් කරන්න බෑ. මේ URL එක අපි ගන්න ඕන අපේ ප්‍රොවයිඩර්ගෙන්. එහෙම නැත්නම් අපේ ප්‍රොවයිඩර් ගන්න අපේ රීජන් එකට සම්බන්ධ වෙන්න. දැන් අපේ මේ නම් අපේ මේ රීජන් එක සම්බන්ධ වෙන්නේ ඒෂියා පැසිෆික් නෙට්වර්ක් ඉන්ටර්ෆේස් සෙන්ටර් කියන APNIC කියන ආයතන. එයාලා තමයි අපිට දෙන්නේ. ඒසිය පැසිෆික් රීජන් එකේ තියෙන කට්ටියට වෙබ් ඇඩ්‍රස් එහෙම නැත්නම් IP ඇඩ්‍රස් එක ඉක්වේට් කරලා දෙන්නේ. ඒ වගේ නෝත් ඇමරිකා, සවුත් ඇමරිකා, ලැටින් ඇමරිකා, යුරෝප්, ඇෆ්‍රිකා විදියට කොටස් වල බෙදලා තියෙනවා. ඒතර අපි ඉන්න මේ රීජන් එක තමයි ඇත්තටම හොඳම කට්ටිය ඉන්නේ. ඉන්දියා, පාකිස්තාන්, ජපාන්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්, සිංගප්පූර්, චයිනා වගේ හොඳම කට්ටිය ඉන්නේ ඇත්තටම අපේ රීජන් එකේ තමයි. තොර අපිට පුළුවන් මේ වගේ සර්ච් රිසල්ට්ස් එකක් ආවට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇතුළට යන්න ඉස්සෙල්ලා මේ URL එක බලලා යන එක හොඳයි. තොර මේකේ නම් මේ මුලින්ම එන්නේ wikipedia.org කියන්නේ encyclopedia එකේ. එහෙම නැත්නම් wiki page එකක් කියන්නේ විකිපේජ් එකක් ඔයාලට එඩිට් කරන්න පුළුවන්. ඔයාලට කන්ට්‍රිබියුට් කරලා මේකේ මොන හරි වැරදි තියෙනවා නම් හදලා ඒ දේවල් කරගන්න පුළුවන්. එතකොට විකිපීඩියා විකි එක අපිට පුළුවන් මේක ඇතුළට ගිහිල්ලා බලන්න. එතකොට මේ ලින්ක් එක, මේ ටයිටල් එක ළඟට ගෙනිච්චාම අතක් වගේ එකක් එනවා නේ. ඒක ඇතුළට ගිහිල්ලා අපිට ක්ලික් කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක උඩ රයිට් මවුස් ක්ලික් කරලා ඕපන් ලිංකින් නිව් ටැබ් ගිහිල්ලා අලුත් ටැබ් එක අපිට ඒ රිසල්ට්ස් එක ඕපන් කරගන්න පුළුවන්. එතකොට මේ රිසල්ට්ස් පේජ් එක මෙහෙමම තියෙනවා. එතකොට මේ අලුත් පේජ් එකකින් ඒක ඕපන් වෙනවා. ඒ ශ්‍රී ලංකා සම්බන්ධ විකි එක. එතකොට මේ විදියට අපිට විස්තරේ බලා ගන්න පුළුවන්. දැන් බලමු මේ වෙබ් පේජ් එක තියෙන යම් කිසි කොටසක් කොහොමද අපි කොපි පේස් කරගන්න. මත හිතන්න අපිට මොකක් කරේ ඇසයින්මන්ට් එකක් දුන්න මොන හරි දෙයක් අපිට හදාගන්න ඕන වෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක්. ඒතකොට අපිට පුළුවන් දැන් මේකේ පැරග්‍රාෆ් දෙකක් මම ඉස්සෙල්ලා අපි සිලෙක්ට් කරලා ඉන්න. මම මේ දෙවෙනි පැරග්‍රාෆ් එකයි තුන්වෙනි පැරග්‍රාෆ් එකයි සිලෙක්ට් කරගන්න. ඔය විදිහට අපිට පුළුවන් සිලෙක්ට් කරගන්න.
පස්සේ මට පුළුවන් ඒ කොපි කරගන්න. එහෙම නැත්නම් control 1 c අකුර. එහෙමත් නැත්නම් මේ select කරපු range එක උඩට ගිහිල්ලා right mouse click කරලා copy කරන්නත් පුළුවන්. control c හරි. එහෙම නැත්නම් මෙතනින් right mouse click කරලා copy කරන්නත් පුළුවන්. එහෙම මම copy කරලා මම word වලට පිටුම word වලට මම ගියා කියලා මම OneDrive එකේ word එක මම use කරන්නේ office 365 වල මම අලුතෙන් word document එක හදන අතර ඒකට පුළුවන් මට right mouse click කරලා paste කරන්නත් පුළුවන් paste පුළුවන් එහෙම නැත්නම් paste text only කරන්න පුළුවන් paste කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මට පුළුවන් control v ගහන්නත් පුළුවන් එතකොට මේ විදිහට තමයි paste වෙන්නේ මේක මම save කරනවා zoom internet cdc එවගේම පුළුවන් දැන් මෙතන අපිට paste කරපුවාම ඒ formatting එකම තමයි paste වුනේ. එහෙම නැත්නම් මෙතන right mouse click කරමු පුළුවන් ඔයාලට text එක විතරක් ගන්න ඕන නම් paste text only කියලා යන්න ඕන. paste text only. එතකොට text එක විතරයි එන්නේ. හිට ඒ විදිහට පුළුවන් අපිට text එක ඕන නම් text එක විතරක් ලබා ගන්න පුළුවන් ලේසියෙන් මේක auto save වෙනවා ආය save කිරීමක් ඕන වෙන්නේ නැහැ එතකොට මේ විදිහට පුළුවන් අපිට කොටස් වශයෙන් ඕනම තැනක තියෙන එක copy paste කරගන්න එහෙමත් නැත්නම් පුළුවන් අපිට මේ මුල් පේජ් එකම දැන් මේ මේ වගේ ලොකු විකි එකක් තිබ්බහම අපිට කියවන්න වෙලා යනවා අපිට පස්සේ මේක රීඩ් කරන්න ඕන විදියට මුළු පේජ් එකම සේව් කරගන්නත් පුළුවන් control s මේ පේජ් එකට ගිහලා ඉන්ටර්නෙට් වෙබ් පේජ් එකට ගිහලා control s type කරුවා නම් ඒකෙන් වෙබ් පේජ් complete කියන එක ගන්න ඕන වෙබ් පේජ් html හරි සිංගල් ෆයිල් ගත්තොත් අපිට ওই ඉමේජස් මූවිස් ඒ දේවල් ලැබෙන්නේ නැහැ. කම්ප්ලීට් කියන එක ගත්තොත් ඔක්කොම එක එනවා. بس මම මෙතන අලුතෙන් ෆෝල්ඩරයක් හදනවා. CDC කියලා. ඉන්ටර්නෙට් වෙබ් පේජ් කම්ප්ලීට් මෙතන අපිට නමක් දෙන්න පුළුවන්. save as නම මම එහෙම ඒ නමම ඩිෆෝල්ට් නමම තියෙනවා ශ්‍රී ලංකා විකිපීඩියා කියන. එතන සේව් කරගන්න පුළුවන්. ඊපස් ඒක මේ විදිහට වම් පැත්තේ යට බොටම් টොප් එකේ ඩවුන්ලෝඩ් වෙනවා. ඊපස් show in find මෙතන show in fold ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. ඒක කොහෙද? ඩවුන්ලෝඩ් වුනේ මෙන්න මේ විදිහට අපිට ඒක ඩවුන්ලෝඩ් වෙනවා මේක ඕනනම් මට ඕපන් කරන්න පුළුවන් ඕපන් විත් කියලා සෆාරි එකකින් අපි ඕපන් කරමුකෝ මෙතන Google එක තියෙනවා Firefox තියෙනවා ඊට ඕන සෆාරි කියන බ්‍රවුසර් එක තමයි මේ Apple වල ඩිෆෝල්ට් බ්‍රවුසර් එක වෙන්නේ ඒකෙන් මට ඕන ඕපන් කරගන්න පුළුවන් තොන් මෙතන බලන්න දැන් URL එක තියෙන්නේ මගේ කම්පියුටරේ තියෙන users සඳුන් ෆෙනෑන්ඩු downloads ඔය විදියට තියෙන. එතකොට මේක මේක අපිට බලන්න අපිට ඉන්ටර්නෙට් ඕනේ නැහැ. අපිට data ඕනේ නැහැ. ඒ වගේ අපිට පුළුවන් මේ page එක web page එකක් විදියට as it is මේ විදියටම save කරගන්න පුළුවන්. එතකොට images උත් තියෙනවා. ඒ තියෙන හැම object එකම ඒ විදියටම
ඔයාලට බලාගන්න පුළුවන්. තොට මේකට ඩේටා අවශ්‍ය නැහැ. තොට අපිට ඕනම ඩේටා තියෙන තැනකින් මේක ඩවුන්ලෝඩ් කරගෙන අපේ USB එකට හරි අපිට Google Drive හරි OneDrive එකට දාලා මේක ලේසියෙන් අපිට බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දැන් අපි ශ්‍රී ලංකනේ සර්ච් කරමු මට ඕන ජපාන් මොකක් හරි මම වෙන රටක් ටයිප් කර සර්ච් කර පුළුවන් ඒක ටයිප් කළොත් මුලින්ම එන්නේ ඒ සම්බන්ධව විකිපීඩියාක් තියෙනවනේ විකිපීඩියා වල ඒක තමයි මුලින්ම වාගේ සර්ච් රිසල්ට්ස් එක විදිහට එන්නේ විකිපීඩියා නැත්තම් ඒක එන්නේ නැහැ බෑ ඉතින් අද ගොඩක් රටවල් වල ගොඩක් ස්ථාන වලට ගොඩක් ගම් වලට ගොඩක් නගරවල් වලට විකිපීඩියා තියෙනවමයි ඔයාලගේ ස්කෝල්ට උනත් විකිපීඩියා නැත්තම් ඔයාලට පුළුවන් විකිපීඩියා ක්‍රියේට් කරලා ඔයාලගේ නමින් එතකොට ඔයාගේ නමින් තමයි ක්‍රියේට් වෙන්නේ ඒකට ඔයාට දායක වෙන්න පුළුවන් හරි මේකත් මම ඕපන් කරගන්නවා ඕපන් ලින්ක් එක ටැබ් එතකොට මෙතන මේ ජපාන් සම්බන්ධ විකි එකේ එතකොට බලන්න මේකේ URL uniform resource locator එක තියෙන්නේ https://en en කියන එකෙන් තේරුම් වෙන්නේ language english කියන .wikipedia.org/wiki/japan අපි ශ්‍රී ලංකාවේ විකි URL එක ගත්තා ඒකෙත් තියෙන එකමයි මේ අන්තිම කොටස විතරක් වෙනස් වෙනවානේ ශ්‍රී ලංකාව අනිත් ඒවා ඔක්කොම එකයි මුල තියෙන්නේ එතකොට ඒ වගේම අපිට පුළුවන් මේ EN කියන කැලේ EN කියන්නේ ඉංග්‍රීසි කියන්නේ language එක තමයි characters දෙකකින් represent කරන්නේ මට පුළුවන් මේක සිංහලෙන් බලා ගන්න ඕනේ SI දාන්න දාලා enter කරන්න එතකොට ශ්‍රී ලංකාව සම්බන්ධ විකියේදී සිංහල විකියේ ගෙනෝ සිංහල විකිය ඒ වගේ ඕනම විකි එකක් EN වෙනුවට SI හරි TM හරි TM දැම්මොත් ටැමිල් වෙනෝ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි මෙතන ජපාන් නේ තියෙන්නේ එතකොට මේ URL එකේ අන්තිමට තියෙන wiki forward slash එකෙන් පස්සේ තියෙන කොටස තමයි වෙනස් වෙන්නේ මම දැන් ඉන්දියාව වුණා මට ඉන්දියා ටයිප් කරන්න පුළුවන් හැබැයි හොඳට මතක තියාගන්න ඒ ටයිප් කරන word එකේ පළවෙනි අකුර capital uppercase වෙන්න ඕන capital letter එකක් වෙන්න ඕන word දෙකක් තියෙනවා නะ දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ මොකද උනේ words දෙක හැබැයි පළවෙනි word එකේ පළවෙනි අකුර capital ඊට පස්සේ lower case දෙක space එක වෙනුවට තියෙන්නේ underscore එක ඒ වගේ තමයි එහෙනම් අපි හිතමු united state of america කියලා දැම්මොත් united underscore state underscore of underscore america ඒ වගේ තමයි එක වචනයක් තියෙන ඒවා ලේසියෙන් ටයිප් කරගන්න පුළුවන් අපි හිතමු india තොර ඉන්දියා විකිය කියන නේද එහෙම නැත්නම් මට නුවරකට කැන්ඩි යන්න ඕන කියලා කැන්ඩි විකිය තොර කැන්ඩි එනවා එහෙමත් නැත්නම් මට ජැෆ්නා යන්න ඕන කියලා ඒ විදිහට තොර ඒ URL එකේ අන්තිම එක විතරයි වෙනස් වෙන්න ඕන ටෝකියෝ යන්න ඕන කියලා මට මේ විදිහට ඔයාලට ලේසියෙන්ම එක විකි එකක් දැනගත්තොත් අනිත් විකිස් වලට ලේසියෙන්ම යන්න පුළුවන්. තොට මේක විකි එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඇතුලේ අත් වෙනවා කියන්නේ ඒ කියන්නේ ලින්ක්ස් තියෙන. ඒ කියන්නේ ඒක ඕනම ලින්ක් එකට ගිහිල්ලා බලන්න පුළුවන්.
මොනාද තියෙන්නේ කියලා. එතන මම කැන්ඩි ටයිප් කරනවා. එතකොට එහෙම වුණොත් එතකොට ඔයාලට පේනවා ඇති කැන්ඩි ටයිප් කරපුවම ඉස්සල්ලාම වෙන්නේ කැන්ඩි සම්බන්ධව තියෙන විකි එක තමයි එන්නේ. මේක මේ දම් පාටින් වෙලා තියෙන්නේ අපි එකපාරක් ගියේ හින්දා මේ කැන්ඩි මං විකි එකට ගියේ හින්දා තමයි එන්නේ. අනිත් ඒවා මේ නිල් පාටින් ටයිටල් ටයිප් වෙන, ඒ කියන්නේ ඒ වලට අපි ගිහිල්ලා නැහැ. ඒ සයිට් එකට ගිහිල්ලා නැහැ. ඒ ලින්ක් එකට අපි ගිහිල්ලා නැහැ. විසිට කෙරුවේ නැහැ කියන එකට තමයි ඒක තියෙන්නේ. නිල් පාට තියෙන්නේ. එකපාරක් හරි විසිට් කෙරුවා නම් ඒක මේක දම් පාටින් තමයි ඩිස්ප්ලේ වෙන්නේ. එතකොට මම යම්කිසි ටෙක්ස්ට් එකක් පැරග්‍රාෆ් එක කොපි කරගත්තා. ඒ වගේම පුළුවන් අපිට මොන හරි ඉමේජ් එකක් අපිට කොපි කරගන්න. එතකොට එහෙමනම් මට කැන්ඩි ඉමේජ් එකක් ඕන. මෙතන මම ටයිප් කරනවා සී දලඳ මාලිගාව ඉමේජ් එක මට ගන්න ඕන. එතකොට මේකේ ඕල් කියන සෙක්ෂන් එක ගත්තාම ඔක්කොම දේවල් ඉමේජස් පින්තූර විතරක් අපිට ගන්න ඕන නම් අපිට පුළුවන් Google වල තියෙන ඕල් කියන එක රැහැපැති තියෙන ඉමේජස් කියන කැටගරිය එක. ඒ සෙක්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන් බලා ගන්න ඕන ඉමේජ් එක. තොන් මේ විදිහට අපිට ඉමේජස් ශ්‍රී දානා මාලිගාව සම්බන්ධ මේ කීවර්ඩ් එක සම්බන්ධ results page එක එනවා. ඒ වගේ ගොඩාක් එනවා. ඉමේජස් මිලියන ගාණක් තියෙනවා මෙතන. මෙහෙම ස්ක්‍රෝල් කරගෙන අපිට යටට යන්න පුළුවන් දල්දා මාලිගාව සම්බන්ධ. තොර මෙතනක් තියෙනවා. ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ලා පෙන්නුවා මේ ටූල්ස් කියන සෙක්ෂන් එකක් තියෙනවා. ඒ ටූල්ස් කියන සෙක්ෂන් එකට ආවොත් මේ ඉමේජස් වල ගොඩක් දේවල් අරගෙන අපිට එකයි නෑවේ. ටයිම් එක විතරයි නෑවේ. මේකේ තියෙනවා සයිස් එක. සයිස් එකෙන් අපිට ෆිල්ටර් කරන්න පුළුවන්. දැන් තියෙන එනි සයිස් අපිට පුළුවන් ලාජ් ක්ලික් කරන්න. එතකොට හොඳ රෙසලූෂන් තියෙන ටික ලාජ් පික්චර්ස් තමයි අපිට එන්නේ. එමෙතන මීඩියම් මේ. එතකොට එන්නේ මධ්‍යම ප්‍රමාණය ඒවා. ඒ වගේම අපිට පුළුවන් icon 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 විදියට ගන්න පුළුවන්. તો large දාපුවාම ඔක්කොම ලොකු පින්තූර වෙන. එහෙම නැත්නම් any size දැම්මම ඔක්කොම දේවල් වෙන. large medium icon ඔක්කොම. ඒ වගේම තියෙන color එකකින් අපිට select කරන්නත් පුළුවන් color. ඒ වගේම type එක ක්ලිප් ආර්ට්ද GIFද එමෙතන අර විදියටම ටයිම් එක එනවා. ළඟදී අප්ලෝඩ් කරපු ඒවා තියෙනවා past 24 hours. පහුගිය සුමානේ අප්ලෝඩ් කරපු ඒවා තියෙන්න පුළුවන්. පහුගිය මාසේ අප්ලෝඩ් කරපු ඒවා තියෙන්න හොයා ගන්න පුළුවන් ලේසියෙන්. එමෙතන පහුගිය අවුරුද්ද. එතකොට මේ results ටික filter වෙන. past 24 hours දැම්මොත් මේ පහුගිය මේ 4 hours ago 15 hours ago 14 hours ago ඒ විදිහට අපිට ඉමේජ් එක හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මුකුත් ඕනේ නැත්නම් මේ clear කියන බටන් එක ක්ලික් කරලා clear කරලා දාන්න පුළුවන්. search results එකේ වගේම තමයි මේ image results එකේ මේ විදිහට ඉමේජස් ටික එනවා. අපිට කැමති ඉමේජ් එකක් උඩට ගිහිල්ලා right mouse click කරලා අපිට කියන්න පුළුවන් open link in new tab කියන එක. ඒතොර research results එක වගේම මේ results එක එහෙමම තියෙනවා. අලුත් tab එකකින් open වෙනවා ඒ image. ඒතොර මේ ඇවිල්ලා තින්නෙත් ඒ image එකේ similar images උත් තියෙනවා. ඇත්තම කියනවා මේ ඉමේජ් එකේ ඉමේජ් URL එක නෙමෙයි මේ තියෙන්නේ. මේ URL එක තියෙන්නේ Google
search URL එක තමයි තියෙන්නේ. එතකොට මේ ඇත්තම ඉමේජ් එකට යන්න ඕන නම් අපිට පුළුවන් මේ ඉමේජ් එක උඩට ගිහිල්ලා right mouse click කරලා ආයේ open image in new tab යන්න පුළුවන්. එහෙම නැත්නම් copy image කරන්න පුළුවන්. දැන් මට ඕන copy image එක copy කරලා paste කරන්න අර මගේ assignment එක. එහෙම නැත්නම් word එක. මේක copy image යන්නත් පුළුවන්. හැබැයි මෙතන මේ original image එක නෙමෙයි එන්නේ. එහෙමනම් open image in new tab click කරුවොත් තමයි අපිට image URL ඇත්තම image එක මේ විදියට JPG ද BMP ද PNG ද කියලා extension app එක එන්නේ. මේ තියෙන daily news එකේ තියෙන image. මේ image URL එක වonna අපිට use කරන්නත් පුළුවන්. අපේ web එකට හරි අපේ තියෙන ඕනම object එකක් විදියට මේක use කරන්න පුළුවන් මේ URL. එහෙම නැත්නම් මට පුළුවන් මේක download කරගන්න. මේක right mouse click කරලා මං save image යනවා. Copy image යන්නේ මොකද සමහර images ගොඩක් සමහර images internet එකේ තියෙන copyright images තියෙනවා. ඉතින් ඒවා copy කරන්න දෙන්නේ නැහැ. සමහර images. එහෙනම් මම මොකද කරන්නේ? මම මේක download කරනවා මගේ computer එකට. දැන් save image as ගිහිල්ලා pictures වල මම save කරනවා. එතකොට ඒක මේ විදියට download වෙනවා. මම දැන් මේක image එක close කරනවා. මේකත් close කරනවා. ඊට පස්සේ මම එනවා මම හදපු document එක. මම මෙතනට candy image එක දාන්න යනවා. මේ විදියට මෙතනට පල්ලහැට දාන්න යන වෙන අපි ඉමේජ් එක දාන්න යන්නේ insert කියන panel එකට යන්න ඕන. ගිහලා insert කියන එකේ picture කියන එකේ picture එකට ගිහලා this device මම මේ device එකට තමයි image එක download කරේ. එහෙම නැත්නම් bing එකට වත් නෙමෙයි stock image එකකින් වත් නෙමෙයි මම ගන්න මම මේ device එකට තමයි download කරේ. මොන තැනකටද download කරේ? Pictures කියන තැන නේ. එහෙමනම් මේ විදියට පින්තූරේ අපිට දාගන්න පුළුවන්. ඊපස් ඉතින් ලොකු පොඩි කරන දේවල් වාට drag කරලා කරගන්න පුළුවන්. ඒකට ඔයා අපි කරුවේ image එක download කරලා computer word file එකට insert කරන විදිය තමයි මම ඔයාලට කියලා දුන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා කියපු Google products ටික මේ තියෙන Google products ටික මේවා ඔයාලට ලේසියෙන්ම freely මේ ඕන app එකක් විදියට වුණත් ඔයාගේ phone එකට වුණත් install කරගන්න පුළුවන්. පස්සේ මේකේ තියෙන දේවල් වලට ඔයාලට ලේසියෙන්ම පාවිච්චි කරලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් මොනා කරන්නත් ඔයාට Google එකෙන් user name එකයි password එකයි අවශ්‍ය කරු. Google network එකට ඔයා login වෙන්න. මේ services ටික ගන්නන. උදාහරණයකට ඔයාට email යවන්න ඕන නම් මේ Gmail use කරන්න වෙනවානේ. ඒ Gmail use කරන්න ඔයාට අවශ්‍ය වෙනවා username password එක මේ Google network එකට log වෙන්න. එහෙම වුණොත් ඔයාට Gmail උත් හම්බ වෙනවා මේ අතින අනිත් drive එක හැම දෙයක්ම හම්බ වෙනවා. Chrome එක use කරන්න පුළුවන්. ඒවා save කරලා තියාගන්න පුළුවන්. ඒවා නැති වෙන්නේ නැහැ. ඉතින් බලමු කොහොමද Google account එක හදාගන්නේ. ඒකෙන් එතකොට ඔයාට email එක හදාගන්න පුළුවන්. එතකොට අපේ දෙවෙනි පාඩම තමයි ඊමේල් එකක් කොහොමද හදන්නේ. ඊමේල් එකක් හදන්න මම යූස් කරන්නේ මේ Gmail. එතකොට ඒක Gmail එක හදපුවාම පුළුවන් මේ සර්විසස් හැම එකම Google services ටික Google products ටික යූස් කරගන්න පුළුවන් වාට. ලේසි. මම මේ බ්‍රවුසර් එකේ incognito window එකට යනවා.
අලුත් එකක් විදියට කියලා ටයිප් කරනවා www.google.com. එතකොට අලුතෙන්ම කෑෂින් නැති ඒකයි මම ඉන්කොග් වින්ඩෝ එකට ගියේ කෑෂින් නැති පේජ් එකකට ආවා. එතකොට මේකෙන් ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ දකුණු පැත්තේ උඩ තියෙන 39ක් තියෙනවා. ඒ 39 ක්ලික් කරපුවාම ඒ Google services ටික මෙතන එනවා. Google products ටික. More from Google කියලා ආවම මෙතන නැති ඒවා ටික ඔයාලට display වෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මොන දේ කරන්නත් අපි මේකේ sign in වෙලා ඉන්නවා. එහෙනම් අපි sign in click කරමු. එතකොට මෙතන මේ account එකක් තියෙන්න ඕනේ. email එකක් හරි phone එකක් හරි තියලා තමයි log වෙන්න ඕනේ. දැන්ට email එකක් නැති අය කරන්න ඕන මොකද්ද? මේ create account කියන එකේ account එකක් ඔයා Google ලගේ free හදාගන්න පුළුවන්. ඒක click කරපුවා අහනවා ඔයාට දහදන්නේ එහෙම නැත්නම් ඔයාගේ business එක. තුර individual account එකක් ඉන්න for myself කියන එක click කරා. ක්ලික් කරලා ෆස්ට් නේම් එකට ඔයාගේ නම ටයිප් කරා. ලාස්ට් නේම් එකට ඔයාගේ නම ටයිප් කරා. ඊපස්සේ අවශ්‍ය කරන යූසර් නේම් එක. එතකොට ඊමේල් account එක parts දෙකක් තියෙනවා. යූසර් නේම් එක ඊට පස්සේ ඩොමේන් එක. ඒ දෙක මැද තියෙන්නේ ඇඩ් මාක් එක තියෙනවා. එතකොට ඇඩ් මාක් එකෙන් තමයි ඔයා වෙන් කරලා ගන්න URL එකක්ද මේක ඊමේල් ඇඩ්‍රස් එකක්ද කිය. ඇට් මාක් එකක් තිබ්බොත් ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක ඊමේල් ඇඩ්‍රස් එකක්. එතකොට කවුද අපිට ඊමේල් එක මේක ප්‍රොවයිඩ් කරන්නේ? gmail.com. Google කට්ටි. ඒ ඩොමේන් නේම් එක තමයි gmail.com කියලා. යූසර් නේම් එකට ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ ෆස්ට් නේම්, ලාස්ට් නේම් මොන හරි කම්බිනේෂන් එකක් ඕන එකක් දෙන්න පුළුවන්. මම දෙනවා සඳුන් _ Fernando _